අද දවසේදී අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම කැඳවීමක් කරලා තිබුණා. විශේෂයෙන්ම අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ බාර අරමුදල් පනත, මේ පනත සම්බන්ධයෙන් අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමෙන් කැඳවීමක් කරලා තිබුණා. එහිදී අපි ඉතාම පැහැදිලිව පෙන්වලා දීලා තිබෙනවා 2020 සහ 21 කියන වසර දෙකේ පමණක් විකිරණ වාර්තා පරීක්ෂා කරනකොට අපිට පේනවා රුපියල් කෝටි 17කට වැඩි මූල්‍ය අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අපි විකිරණ වාර්තා විකිරණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන 2010 ඉඳලා 2022 දක්වා විකිරණ වාර්තා 13ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ විකිරණ වාර්තාවලින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ රසක් හෙළිදරව් කරලා තිබෙනවා. මේ හෙළිදරව් කරලා තිබෙන වංචා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීමට තමයි අද අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම අපට කැඳවීමක් කරලා තිබුණේ. එහිදී අපි ඉතා පැහැදිලිව කියලා තිබෙනවා වනජීවී දෙපාර්තමේන්තුවට භුක්තිය බාර නොදී අක්කර 236ක් පාවිච්චි කරනවා, භාවිතා කරනවා, තමන්ට අවශ්‍ය ආකාරයට ඒවා වෙනස් කරමින් භාවිතා කරනවා. එහිදී අපි චෝදනා කරනවා එක පැත්තකින් උඩ පළාත ප්‍රාදේශීය ලේකම්තුමියත්, ඒ වගේම තමයි අධිකරණ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අනුරාධ ජයරත්න යන අයත්, අතවසේම මේ වෙනකොට මෙහි නිර්මාතෘවරයා විදිහට එක පැත්තකින් මෙම දේපල සම්බන්ධයෙන් අක්‍රමිකතාවලට තුඩු දෙන කාරණා රැසකට මගපාදමින් කටයුතු කරනවා. ඒ නිසා අපි චෝදනා කරනවා විශේෂයෙන්ම මේ රටේ අධිකරණ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔහුට වගකීමක් තිබෙනවා මේ අම්බුලුවාව ජයවිදත්ත මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා විදිහට කටයුතු කරන අයට වගකීමක් තිබෙනවා රජයට කළ යුතු ගෙවීම් කස්ටෝඩියන් ඇක්ට් එක යටතේ මහභාරකාර පනත යටතේ කළ යුතු ගෙවීමත්, ඒ වගේම තමයි රාජ්‍ය භාරයේ රොයල්ටි පේමෙන්ට් එක මෙවැනි නීත්‍යානුකූල ගෙවීම් කිරීම ඔහුගේ වගකීම, ඔහුගේ මේ නෛතික වගකීම් පැහැර හරමින් රජයට කළ යුතු නීත්‍යානුකූල ගෙවීම් නොකරමින් රජය විසින් 2009 වෙනකොටත් පාලිත රංගේ බණ්ඩාර කියන ආකාරයට පාර්ලිමේන්තුවේදී රුපියල් 10,900ක් එවක්ක වෙනකොට වියදම් කරලා තිබුණා. රාජ්‍ය මුදල් වියදම් කරලා රාජ්‍ය දේපල මත මහභාරකාරයා ප්‍රධාන පොල්මක්කාරයා වන අක්කර 927කට ආසන්න ඉඩමක භුක්තිය දරමින් රජයට කළ යුතු නීත්‍යානුකූල ගෙවීම් නොකරමින් මෙම අක්‍රමික මුදල් අක්‍රමිකතාවයේ පිළිබඳව වංචාව දූෂණය පිළිබඳව අප විසින් පැමිණිලි කරා පෞගිය 2024 පස්වැනි මාසයේදී. ඒ පැමිණිලි අදාළව යළි ප්‍රකාශයක් ලබා දීමට තමයි අපි අද පැමිණියේ. එහිදී අපි ප්‍රබලව කියනවා මේ රටේ LTD ත්‍රස්තවාදය කෙලවර කරාට ඉඩම් ත්‍රස්තවාදය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඉඩම් ත්‍රස්තවාදීන්ගෙන් විශේෂයෙන්ම මහනුවර රජයේ ඉඩම් බරපතල විදියට අවභාවිතා කරන මංකොල්ල කනවා. ඒ නිසා අපි කියනවා රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ, රට මූල්‍ය වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ මේ දේශපාලන මැදිහත්කරුවන්ගේ පාර්ලිමේන්තු බලයත්, ඒ වගේම තමයි විධායකයේ බලයත් භාවිතා කරමින් මේ රටේ මුදල් මංකොල්ලයක්, රාජ්‍ය දේපල මුදල් මංකොල්ලයක් සිද්ධ වෙනවා. ඒ නිසා අප කියනවා මේ රටේ මතු පරම්පරාවට මේ මූල්‍ය අර්බුදෙන් ආර්ථික අර්බුදෙන් ඔඩු දුවලා තියෙන රට බේරා ගන්නට නම් මෙවැනි අක්‍රමිකතා දූෂණයන් පිළිබඳව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම ඉතා දැඩිව ක්‍රියා කළ යුතු බවයි අපේ පැහැදිලි කිරීම. අතවසේම මම පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදිහට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විදිහට නෛතිකව ක්‍රියාත්මක වුවත් අපි දන්නවා පාර්ලිමේන්තුවේ සංගීතය මේ විදිහෙන්ද වෙනස් වෙලා තිබෙනවා. ඔව්, ඇත්තටම නාමල් රාජපක්ෂට කිඹුල් කඳුළු හෙලන්න දැන් කිසිම උවමනාවක් නැහැ. මොකද හේතුව නාමල් රාජපක්ෂට අපි මුලින්ම කිව්වා ඔය රනිල් වික්‍රමසිංහත් එක්ක යන දීගේ හරියන්නේ නැහැ කියලා. හැබැයි මේ අවුරුදු දෙකකට කලින් නාමල් රාජපක්ෂම ප්‍රකාශිතව අපිට කිව්වා වසන්ත්‍යාබා බණ්ඩාරලා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායම මේ රනිල් වික්‍රමසිංහගෙන් ඉවත් වෙන වෙලාවේ කිව්වා නෑ, අපි රනිල් වික්‍රමසිංහ තමයි ගැලුම් කාරයා කියලා. අද නාමල් රාජපක්ෂ කිඹුල් කඳුළු හෙලන්නේ අතීත පෙර වැරදි වහගන්නද කියලා අපිට දැන් සැකයක් තියෙනවා.
ඔයක තමයි එතුමා එදා කිව්වේ රනිල් තමයි ලංකාවේ ගැලුම්කාරයා කියලා. අද කියනවා ලංකාවේ ගැලුම්කාරයා රනිල් නෙවෙයි කියලා. ඒ නිසා නාමල් රාජපක්ෂට දැන් කිඹුල් කඳුළු හෙලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද නාමල් රාජපක්ෂට පෙර ගන්න තිබ්බ වැදගත්ම දේශපාලන තීන්දුව ගන්නේ නැතුව මේ කල්පහ වුණාට පස්සේ ගන්න තීන්දුව වලින් කිසි වෙලාවකදී මේ රටේ මිනිස්සුන්ට නම් යහපතක් ඇති වෙන්නේ නැහැ. නාමල් රාජපක්ෂට නම් අනාගත සිහින බලන්න පුළුවන්. පැහැදිලි අන්දු කුමාර දිසානායකද රනිල් වික්‍රමසිංහ මහත්මයාද නාමල් රාජපක්ෂද එහෙම නැත්නම් සදිත් තේවදාස මහත්මයාද පැහැදිලිවම අපි කියන්න ඕන මේ වෙනකොට භූමියේ තිබෙන තත්ත්වය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වටා ඉන්න දේශපාලන ආර්ථික සහ වෙනත් ශේෂ්ත්‍රවල ප්‍රවීණයන් ඒ වගේම විද්වත් කණ්ඩායමක් එක්ක අනාගතයේ නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මෙරටේ ජනාධිපතිවරණත් ඒ වගේම තමයි ඊළඟ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාර්ලිමේන්තුවත් ගොඩනැගීම සිද්ධ වෙනවා. චරිත්‍ර 10 දෙනෙක් වෙනසක් වෙන්නේ නැද්ද ඔබතුමා බලන්න? කිසිදු ආකාරයක වෙනසක් නැහැ මේ රටේ සුවහසක් ජන පරම්පරාවන්. 69 ලක්ෂයක ජන පරම්පරාවට අපි ආරාධනා කරනවා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ වටා පෙළ ගැහෙන්න කියලා. නාමල් රාජපක්ෂ මහත්තයා කාට යන්න පුළුවන්ද? තරුණයෙක්. කිසිම වෙලාවකදී නාමල් රාජපක්ෂ මැතිතුමා සමග සංහිඳියාවක් ඇත්තේ නැහැ. මොකද හේතුව නාමල් රාජපක්ෂට මේ තීන්දුව අපි මීට කලින් ඉතාම වැදගත් විදියට දීර්ඝව සාකච්ඡා කරලා කිව්වා. ගතිය යුතු තීන්දුව తీරන රටේ පරිවර්තනයක් වෙනස් කිරීම කරන්න කියලා. කාබනික ගොවිතැන වෙන වෙලාවේ අපි කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පරක්කු කරනකොට අර මුස්ලිම් මිනිසුන්ගේ දේහ බොරුවට ආදාහනය කරන්න යන වෙලාවේදී විද්‍යාත්මක පදනමක් නැතුව නැගෙනහිර ජටියත් විකුණන්න උත්සාහ කරන වෙලාවේ නාමල් රාජපක්ෂර නුවණ පහළුණේ නැත්තම් බලේ තියෙන වෙලාවේ මුලේ නැතුව දැන් නිකන් බොරුවට මුලේ තියෙනවා කියලා රටට පෙන්වන්න හැදුවට නාමල් රාජපක්ෂර මේ රටේ මිනිස්සු අන්දවන්න පුළුවන් වෙන්නේ නැහැ.